හැබැයි මට මුලින්ම දෙයක් කියන්න ඕනේ, ප්‍රාර්ථනාවලින් පමණක් ජීවිත හෝ වර්ෂයක් හෝ රටක් හෝ ආයතනයක් යහපත් වෙන්නේ හෝ සුබ වෙන්නේ නැහැ. ඒක අපි සුබ කරගන්න ඕනේ. එනත් අපි ඒකේ පැත්තට හරව ගන්නට ඕනේ. ඔබ අහන කෙටි ප්‍රශ්නයට මම තරමක් කෙටි පිළිතුරක් දුන්නොත්, මම ජීවත් වෙන කාලය ගත්තම, ඒ අත්දැකීම එක ගත්තම, මානසික වශයෙන් ඉතාම මිනිසුන් වැටිච්ච දුර්වල වෙච්ච හා හෙට දවසේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වූ කාල පරිච්ඡේදයක තමයි අපි ජීවත් වෙන්නේ. තත්ත්වයක් නිර්මාණය වූ අවස්ථාවක් කියලා මං අදහස් කරන්නේ එය යථාර්ථයම නෙවෙයි. අපිට අවශ්‍ය නම් මේ තත්ත්වය වෙනස් කරගෙන අර අපි කිව්ව යහපත් අනාගතයක්, සුබ අනාගතයක් අපිට නිර්මාණය කරගැනීමේ හැකියාව පවතිනවා. හැබැයි ඒකදී අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තමයි, නැවක් හරි ඔරුවක් හරි බෝට්ටුවක් හරි කුණාටුවකට අහුවෙලා ඒක කොහේ හරි ගහගෙන යනකොට, මෙන්න මේක ගහගෙන යනවා, මෙන්න මේක කොහෙද යනවා කියලා අපි කෑ ගහ ගා හිටියා කියලා හරි, මේක ගොඩ ගන්න බෑ කියලා ඇතැරදම කියලා හරි, ඒ නෞකාව අවශ්‍ය වරායට යන්නේ නැහැ. එතකොට නෞකාවේ ඉන්න සියලු දෙනා එකතු වෙලා මොකද කරන්න ඕනේ? ඉහළ උද්‍යෝගයකින් යුතුව තමුන්ට අවශ්‍ය වරායක් කරා ඒ නෞකාව මෙහෙවන්න ඕනේ. එතකොට රට වේවා, ව්‍යාපාරික ආයතන වේවා, පවුල වේවා, මෙන්න මේ අවස්ථාවේ තියෙන්නේ ඒ වගේ තැනක. ඒ කියන්නේ අර මෙන්න මේක මෙහෙම වෙනෝ කිය කිය ඉඳලා මදේ වෙනදේ මොකද්ද කියලා තේරුම් අරගෙන හැම කෙනෙක්ම වගකීම් සහගතව කටයුතු කිරීම අරහා මේ තත්ත්වය යහපත් තත්ත්වයකට හරව ගන්න පුළුවන්. එහෙම නැතුව සුබනවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියනනම් මේක සුබ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ.